සංවරා පහත අ්බා පළමු ක්‍රමය මොකද සංවරා පහ අබ්බා කියන්නේ. කත මේේච භික්කවේ ආසවා සංවරා පහත් අබා ය සංවරයන පහින හොන්ති. ඉද භික්කවේ භික්කුූ පටිසංකායෝ නිසෝ. චක්වු ඉද්‍රිය සංවර උතුත චක්කීන්ද්‍රිය සංවර සංවත විහරති. යංහිස භික්කවේ චක්වීන්ද්‍රිය සංවරන් අස උත්ස අසංඋතස්ස විහරතු උපපජ්ජයුම් ආසවා විද්ාත පරිලාහා. දක්කු ඉන්ද්‍රිය සංවර සංගුතස්ස විහරතුව ඒවන්තයේ ආසවා විගාත පරිලාහන හොන්ති මේයන මොකදද. සංවරයන පහාත අබා සංවර පහාත බ්බා. සංවර පහා තබා සංවරයෙන් කෙස් පහකරනවා යනමොක් ඔන්න නුවින් දකින්න. හොදර ධාරණය කරගන්න මි ඉසලම ැහි දෙනනවන්න පුළුව අන්ුවඩි වසී. නමුත් අපි නැවතය ධර්මයට කන්ඳුන් හම නැමත තව මානයක් පිවරෙන්න්න පුළුවන් මේ ධර්මින්. තව අලුත් ඥානයක් පහළ වෙන්න පුළුවන්. ඒ වැඩු ඥානයන් තවදුරුටත් වර්ධනය වෙන්න පුළුවන් අර්පෘ්‍රඥාන පූර්ණ වෙන්න පුළුවන්. එනිසා මේ ධංකාරණා මැනවින්දරාගන්. කත මේේච භික්වේ ආසවා සංවර පහත වය සංවරයන පහි හොන්ත. මොකදද මේ ආශ්‍රව සංවර ප්‍රහණය කියලා කියන්නේ ආශ්‍රවයයක්න් සංවරයෙන් ප්‍රහාණය කරනවා කියන්නේ මොකක්ද. ඉද භික්වේ බික්වූ පටිසංක අයුසෝ ජක්කු ඉන්ද්‍රිය ක්කු ඉන්ද්‍රිය සංවර සංගෘතෝ විහරති මේ චක්කු ඉන්්‍රිය සංවර කරගෙන සංගෘතෝ යන වවාහගෙන ාගෙන කියන ඇදක වහගන්නට කියෙනෙන නෙව පාර බලාගෙන යන්න එපැයි ඇස් දෙද කරගෙන පැයි යන්ඩ ඇස් දෙක වහගෙනින්වා කියෙනගෙන නවෙයි එතන ඇස් දෙක වහගන ප්‍රඥාවෙන් අනවශ්‍ය දෙවල් බලන්් එපා කියලා කියනවා අනවස්‍ය දෙවල් බලන්් එපා කියල කියන්න කිව් හාම ඇස් දෙකින් බලන්් එපා කිය අර්ථයක් යම්මටමකට ගම්ය වෙනවා ඒවගේම රාගෙන් යමක් දිහා බලන්ඩෙ පාදස්සන රාගෙන් බලන්ඩපා අඥානකමින් බලන්ෙපායමක් දිහා ඥානයෙන් බැලුවට කමන්නේ දැන් ඕක තේරුම් ගැන්න පෙරුණාම ඥානයත් අඥාන කමුත් ඒ දෙයාකාර මේ දිහා බලන්න ඇතුයින්න එදකට නිගන්්ඩ යන්ග උරුතයකට වැටිනු එනි සතම මේ ඇැකිවේ ඇස්තතියෙද්දීම දෙ එක් වගේ ජීවත්වන්න ඕන කියල අන්න හිත ප හැටි ධර්මයගැ එනම් භාගතුන් නාසයපු හෙනම් ජාතින්ද මනුසයෝ නිවනට පත්තේ හෙන නොබලටත් කලින් මොක දෙකට හේතු ඔුන්ට හනම් කිසිම රූපිය අපේ නෑ එනම් මේ බලන්න එපා කියලා කිව්වේ සංගෘතසකි කියලා කියන්නේ මෙ ඇස් දෙක වහගන්න කිය නර්ථය නෙවෙයි ඇස් දෙක ප්‍රඥාවෙන් වහක එක රාගෙන් දේසේ මූහෙෙන් විියෘ්ත කරන්න එපා වෘර්ත කරනවනම් ප්‍රඥාවෙන් විවෘත්ත කර වහන් වනම් ප්‍රඥායන්ගොහක රාගෙන් විවෘත කරන්න එපා ඒක වේ සුද සිංහලෙන්ගවොත් ඇහැ පාලනය කරගන්න ප්‍රඥාවෙන් එන ඇහැ චක්වඉන්ද්‍රිය සංවර කරගෙන සංවෘථ කරගන වාසය ගිරි කරහම මොකද වෙන්නේ. යම් නිස්ස භික්තවේ චක්විීන්ද්‍රය අසංවරන් අසංුෘත්තස්ස විහරොත උප්ජ යන් ආසුවා විගාත පරිලාහා. යම් කිසි හකින් මේ චක්වු ඉන්ද්‍රිය අසංවර කරගන අසත මේ රාගෙන් විවෘත කරගෙන අසංවර කරගෙන එක ඇනේ සංගෝජනයන්ට හිත කරන්දමින් පරිහරණය කරමින් මේ ඇහැ රාගෙන් අයාගෙන කටයුතු කරන්න ගිහාා මොකද වෙන්නේ විගාත පරිලාහා විගාතකවෙින් හිතේ අසානකාරී මහ පීඩාවක් ඇති වෙනවා. පරිලාහා දාහයක් හටගන්නවා. ඒ පිංගතන ඔබේ හැ අසංගර වුණොත් ඔබ මේ ප්‍රඥාවෙන් නොවේ විඤ්ඥාණය හෙමත් රාගෙන් මේ හැ පරිහරණය කරඩි උොමකොදයි නොබෙහිත අසාහනය ඇවෙනවා පීඩාවක් ඇතියෙනවා පෙලීමක් ඇතිවෙනවා ඒවන් උපසංගහට ය විදිරම දැ චක් ඉද්‍ර සතන්ද්‍ර ගානන්ද්‍ර ජවවාහාන්ද්‍ර කායින්ද්‍ර නහ න්ද්‍රී කියයන ිද්‍ර හය ැම දැන් තේරුම් ග්ඩ ඕන ඒනයි ම් ොහොතක ඔන්න බලාගඩ යම් මොහතක ඔබේ හිතේ අසානයක් තියෙනවන පීඩාවක් පවතිනවන දාහයක් පවතිනවන ඔබ මුද දයිනවාන එක හිතේ තදගතියක් අශීරු ගතියක් උහුල ගඩ අමාරු ගතියක් මහ පීඩාවක් දැවෙන ගතියක් පෙළෙන ගතියක් තදවෙන ගතියක් පීඩාකාරි ගතියක් දේන්න ගන්නව හිතේ ස්ොභාවයක් මෙන්න මේ ස්වභාව හිතේ ඇතිවෙලානන් තියෙන්නේ ඔබ දැනගන්නඩ ඕන මේ හයින් එකක් හරි අසංවරයි විවෘතයි එකෙන් රාගෙන් නිරරන්නේ වෙලා තියනි දැන් එනම් බලන්ඩ ඕන අන්න දැන් සැනසීමනං හොයන්නේ දැන් බලන්ඩ මෙහයිෙන් කොයි ඉද්‍රියද අසංවර වුණි. කොයි ඉන්ද්‍රියද විවෘත වනේ අනු බලන්ඩ ඕන දැ ඇහැද කනද නාසේත දිවත සරිරිද මනසද එතකොටන්න එකෙන්ක බලාගෙනයන් ඕන ඇහැ නිසා රූපයක් දැකීමෙන්ද යම්ගසි ආකාරයක රාගයෙන් එරූපයක් සම්පස් ඉස්පර්සවීමෙන්ද මේ දාහෙ හටකත්තේ මේ පීඩාව හටකත්තේ එමනත් කන නිසාද නාශය දදිවසරීරය මනස නිසාද කියලා එකෙන් එක බලාගනය අන්න ඔබ දක්ෂ වුුණොත් අන්න එතන තියෙනව සැනසීමම් දැන් මේ කියන දහම් ප්‍යාකරන දැන්ඔබ ච්ච දුරකට ධාරය කරගන්නනොතිගේ ලබි දනිනය හැබැයි අති බහෝතරයක්ද න ධාරණය කරගනි ැති බව තමයි පේන මුක ධහන ප්‍රශ්න දැලුහම පවහන්නේ මේ උත්තරයක් දිීලතියන ප්‍රශ්නයකට මෙ උත්තරයක් දීල තියෙන ප්‍රශ්නයම තමයි අයහන්නේ විමර්සනය ඇතිි කරගන්න දැම් බලන්න මේ කියන ක්‍රමී ඔබ අනුතමනය කරනවාද දැන් ඔබේ යමකි හිතේ අසානයක් ඇතිවුණු පීඩාවක් ඇතිවුණු පිළීමක් ඇතිවුණුත් ඔබ මේ ක්‍රමයට පරික්ෂ කරලා බලනවාද. අන පරික්ා කරල බලන්න පුරුදුුවෙන්න්න ඕන ැන් අද වන්න තුරු මේ ව තුර හම දෙයක් කරන නඇත්තම් අධදීදල හරිදය කර එතොට පහසුවම නිවනට පත්වෙන්න්න පුළුවන්කම තියනවා පහසුවම රාගදේ ස හෝ නිවාගන්න පුළුවන්කම යෙනවා ඒනතුව අර දැන් ගයක් තියවාගේ ජනීල් හයක් තියනවා මේ ගල් ගේ ඇතුළේ ජනේල් හයක් තියෙනවා මේ ජනේල් හයෙන් එක ජනයලකින් ඇතුළට හැමතිසෙම දූවිලියනවා වවිධකාර කොළරුඩු එනවා තව අනවස්ස ඔය කුණු ද්‍රව්ිය අපල් අප ද්‍රව්්‍ය ජනයලිකින් එනවා ඇතුළට කුම නොහෝ ජනයලකින් මේ ගේ ඇතුළේ වාසයකරන ගෘහපතියා ඥානයක් නැති විචාරය නැති විනිහෙක්ුනොත්තේම මේ නිහ හොයාගන්න ැරිගෙන කොයි නීලද මේ ඇතුළට දවිියෙන්න්න පුුණුවෙන්නේ මේ අප ද්‍රව්වවෙන්න කිය විමර්සණය කරේ නැති නිසා. ඉතින් ඇතුලාන්ට හැමතිසම මේගේ ඇතුළට කුුණු ඇවිල් ඇල්ල විල්ල වෙල පිරිනු. පොච්චර පිරුණත් මේ ගෘහපතිය දක්ෂ වෙන්නන්නේ අර කුණ වන්න ජනල අප ද්‍රව්න ජනිීල දවිලන ජනිලි ොහගඩ. එකට හේතුදායි විමර්සනය කළේ නෑ. අන්න දක්ෂ ඥානුවන්ත විචාසීලි මනුසෙක් මේගේ ඇතුළ ඉන්නවා දැන් මේ මනුසැමකත කරන්න. යා ලන කොහෙන්ද මේ ද විලියනෙ කොයි තිසාවේෙන්ද කොයි නලින් දෙන්නේ මේ අපතරව මේ කුුණු රවන්නේ කොයි ජනලයෙන්ද අන්නේ ජනිල හලදාන මේ විදිට හැම ජනයලකින් මෙමවුන නනිල් හයම් හලදාන එතකට ඇතුළට කුණවෙන්නේ නෑ දවිලියෙන්නේ නෑ දැන් එහම කරන්න අක්ෂවය තාකල් මොකද වෙන්නේ ඇතුලන්තේ කුුණ පිල කො නලෙන්ද කු පිරුණු කෙලව මනුස න්න ඇතුල ම හා චාසී නසෙක් වන න්න ඕකම තමයි ඔබේ ජීවිතක්ත්ෙන්නේ අවසානි. ැ හි හන ඇතිවන පිඩාව ඇතිවන පෙළීම ඇතිවෙන නිකමට ව විචාර සීලි කල්පනගල බලනද මේ පිඩාව ඇතිවන කුම ඉංද්‍රියක් ප්‍රත්ෙන් කුමක් නිසාද හැනිසාද මෙහෙම පීඩනයක් ඇතිවුණ. කණනිසාද නාසේ නිසාසායි නිසාද මනස නිසාධ කළ බලනවාද. බලනවන ගප දක්ෂේ බල නැත්තන් අතිදලේ ක්‍රමේ පුරදුවවෙන්න මේ කෙලෙසිාගන්න පුළුවන් විධාකාර ක්‍රමවත තමයි ව්‍යාකාරන තමයි මේ ධර්මය තුොලින් මත්තුවෙන්න බගුර න ක . ි චිින්තන විමන්සාකයන් විවර්සනය කරනවාකි වේකයි දහම් පදපොත කිවීමීත රක් නෙවයි මෙන්න මෙයාකාරෙන් විවර්සනය කරන්න පුරුදුතු ෙන්ඩෝොන්. එනගන්න මනනිවී සම්මා සම්බුදුප්‍යානාශට පෙන්වාදන්නේ දහම් පරියායන් උන්වහසේ පෙන්ා දෙෙනවා අපිවිඩ මේ විදිහට ඉන්ද්‍ර හයක් තියෙනවා ඇකන නාශේදව සර මාන්ස කියලා මෙන්න මේවා අසංගොර වෙච්ච දවසට මෙන්න මේවා අසංගෘත කියන විවෘර්ත වෙච්ච දසට සංවෘර්තනය වෘර්තයි. උන්නොහේ හෝගාල ඇල්ලදාලා මෙන්න මේ අසංවර භාවේ නිසාම තමයි එහෙනම් අන්නර ප්‍රශ්ටෝක්කම ඇතිවෙන්නේ දැන් අපි ගත්තොත් එහෙම මේ විවෘත්ත භාවය පිළිබඳව කතා කරහම අන්න තියෙනවා ලවසන කියමනක් සමාජය සත්ත්්‍යය විවෘත වූ තරමට බලයි. සතාගත්තා අප පවේදී තෝ භෙක්වේ දම්ම විනිිය විෝටාව විරෝච නෝ පටිච්චන්ත සත්‍යය විරවෙච්ච සත්තතිය විවෘර්ත වෙච්ච රට බලනු අන්න භාගතු හස පෙන් ආද ඒවකෙන් භාගතු නාහස තව කාරණාව පෙල්ල දෙෙන. සත්‍යය විවෘර්ත වෙච තරම බලනවා ස්ත්‍රිය ආවෘර්ථ වෙච්ච තරමට සංවෘර්තවෙච්ච තරම බලන සත්‍යය විවෘත වෙච්ච තරමටයි බලන්නේ. ස්ත්‍රිය සංවෘර්ත වෙච්ච තරමටයි බල ඩැංගලා තිී නොක අනිත් පැත්ව සත්‍යය දැ මේ අඥාන අන්ද බාල ජන සමාජයේලා ති නොක අනිත් පැත්ත සත්‍යය සංවෘර්තවෙච්ච තරමට බබල නොවර අසත්‍යය කියන් අසත්‍ය බබල නො ස්ත්‍රිය විවෘර්ත වෙච්ච තරට බලනවා මේ සමාජ වැඩියම බල විවෘර්ත වෙච්චේත් අස්තරෙන් නැති තරමට බබලනු ඇැගේ ඇගේ අන්තිම නූල් පොටත් ඉලිහිලා ගයානම් හොඳටම් බවලට ගන්න ඉහළම් වටිනාකමක් ලැබෙනෝ ජන සමාජයෙන් ඔන්න වෙලා යන වැඩ අනි පැත්තර ගෙල්ලා අර කෝසර රජතුමාරයකසිහින හැබෑ වෙලා තියෙන්නේ අදේකයි වෙලා තියෙන්නේ අද අසත්්‍යයට තමයි වැඩිහරියක්ම තැන ලැබෙන්නේ අත්‍ය තම බලන්න හැම තැනම සත්‍යය සැඟ වෙලා. සත්‍යය දැන් අනි පනි පත්ත න සතතිය යරතු ච තරමට බල සක්ත්‍යය හහිචතරමයි බල ි වා සත්‍යමයි බලන්නේ ස්ත්‍රියත් භියවෘත ච තරමතම දැම් බලන්න පටන් රත්තිය නිසා ොහෝ ස්ත්‍රී නුස්සාගන්නවා අර පොඩි නික හයක් හතරත්තෙ නති පට්ිග තර වෘත්ත වන්න අමලසාතලම විවෘත කල අරන් ගන්න ස්ථාල කරන් දැන් මෙතන තියනවා අපි තේරුම් ගන්න ඕනු සත්්‍යය එනම් බලන්න පින්ගතුනී දැන් මේ විදිහයට මේ දැන් එතන භාගදුන් හසේ ඉහෙෙන් පෙන්නුවේ. දැම් බලන්ඩාර ස්ත්‍රියට සංගෘත වෙන්න කිවේ ඇයි. ස්ත්‍රට පුළුවන් බොහෝ දෙනනිත් තුළ කාමරාගය මතු කරන්න. ඉස්ත්‍රේක නොමණයි හැසිරීම් බලින් පුළුවන් පහසු එම මනුසය තුළ කාමරාගය ඇති කරන්න. එකකිවවේ සංසාරය දිග්ගාසන්න පුළුවන් ස්ත්‍රේකට ලේසියෙන්ම්ම මනුසේෙක්ද. ස්ත්‍රේකට පුළුවන් ලේසියම වනුසේක සතරපායටවන්. විවෘර්තවෙච්ච ස්ත්‍රීම් අප ාධ කියන්න බැයක අඩුවක් නැතුව කරමින් ඉන්නවා. විශාල පිරිසක් අපාගත කරලා නිරයට ඇවලා එකට්ටියත් කවදක් දවසක එතෙන්ට යන්න බලාපරද් තමයි ඉන්නේ තමාරු කියනවත් එක්කයි මම දන්නවා මේ විඳවීම කෙලවර වන්නේ මහා විදවීමකින් කියලා එගැන ඔවුන් දන්නවා දැනටමත් ඔුන්ගේ ජීවිත විඳවනවා ඒ විදවිීම තව මහා විදෝවීමින් තමයි කෙලවරවෙනික් හෙම කියෙනවස්ථාවයි හිැනට. ඔන් දන්නවා ඒක. දැන දැනමැයි එහෙමුණි කවදාවත්තා අසිරිමත්තු බුදුපියාන් වහසේ බණපදයට ධර්මයට කඳුන් නෑ ඒ වරදට සත්පුරුසය ඇසුර කල නෑ අසපපුරුසයමයි ඇසුරු කළේ. කාමී ආදිනව ගැන එක වචනයක් කරකට වැටුන් නෑ. කාමේ ආනි සංස ගැනම අසපුරුසේ වනනා කළේ. එනිසා පෙන්වතුනි මෙන්න මේ වර්ද නිසා තම ඔඋන් විනාසේලාගේ එහනම් භාගවදුනාසිට පෙන් වාද ොමකද සංවරභාවයයි සංවෘර්ත භාවයයි තමයි කෙනෙක් සැනසම් මුදා කළ දෙන මාර්ගය කියලා. එනම් අද බොහෝ දෙන සැපූදා කරගන්න උත්සාගන්න පුළුවන්තරම් අසංවර වෙලා පුළුවන්තරම් විවෘත වෙලා සැපනෙමේ උදාවන්නේ මකද විගාත පරිලාහා එකවේ හැමතිස්සෙ මහිතේ තියෙන අසාහානය නොසන්සුම්කම දාහය පීඩාව පෙළිපෙලි ඉන්නේ බොහෝ දෙන බලන්න හැමතිසේ. මින්න්නේ සුසුම් හෙලි වෙනැත්නම් ඇතුළලාන්තේ ගිිය රංක් දැවිල යන අලුුවනවා. අර මිනිස් විසරා බොරුවට දත්තිස් දෙක පෙන්නලා හිනා වෙලා අනිපදර හැල්ල සුසුන් හලනවා. දැවිදවි ජීවත්තයෙන්නේ ඇයි දැක්වෙෙන්නේ. අඥඥානකමනි සෞබී සම්පමා සම්බුතිපියන් වන්ස පෙන්වා දෙන නිමේ සැසීමට මාර්ගය කෝම දුන්නාස මොකක්ල අපට පෙන්න්න දෙන්නේ. යම් නිස් භික්වේ චක්ව. ඉද්‍ර අ සංවරන් අසංගුත් අස අසංගුතස්ස විහරත උපද්ජයන් ආසවා විගාත පරිලාහා. චක්කු ඉද්‍රිය අංගවර අසංගුතස්සව විහරතතු ඒවන්ස තේ ආසවා විගාත පරිලාහ න හොන්ති. යම් කිසි ආකාරයකින් මේ චක්කු ඉන්ද්‍රී අසංවර කරගෙන විවෘධ කරගෙන කටයුදධ කරද්දි වාසය කරද්ද. යම් හිතේ අසානයක් පීඩාවක් පෙළීමක් දාහයක් හටගන්නවා නම්. ඒ ඇස, සංවර කරගන වසාගන සංගෘථ කරගන කටයුතු කරද්දිී වාසය කරද්දී ඒ දාහය ඒ අසානයේ පීඩාවේ පෙළීමේ ඒ දාහ ඉහිතින් දුරුවෙල යනු මෙන සැනසී දැන් සැනසීමන හොයන් උදේ ඉන්දලා රෑවෙනකක් දී සැනසීම අතලාගපති සැනසීම ඇතිව ලදන හිතන විදිේ වැරදි නිසාන් තැම් මේ මෝඩ මිනිස්සු. රිමත් වූ භාදොදුන් වහන්සේ ධර්මීමට කන්දෙන් නැත්තේ කොරන්න බැරි වැඩක් කියල හිතාගේ නමුත් අසපපුරුෂ කියන ඕන තරන් අමාරු කටයුතු කරනවා අසපුරු සේ කිව්ොත් එහෙම ඔබට සැවිදන්ට මුහුද මඩයි ආකාසය පසුයි ආකාශය තරුවල පසුයි මුහුදේ මඩයි නාගලෝකෙන් කඩුපුලුයි ගන්න කෙලෙත් ඒත් කොරයි නිවැරදිව හිතන්න කිවට කරන්නේ ට. අතළඟ විසුන්දුමතින් හතරතිේ විසදු බොයි නො පිස්සෙක්ගේ පිස්සු තමයි ඉතින් එකනි කිවේ සබ්‍ය ප්‍රාජාන උම්මත්තකා කිය එහම් බලන්ට නැවත නවත ධාරණය කරගණ්ඩ ඔබට සැනසීම අංගෝන මේ සැනසීම අතළඟති කරන දින මෙච්චරයින්. එහැ කැන නාශසය දිවසරේ මනස සංවර කර ග්ඩුවන්. එකේ ප්‍රඥාාවෙන් පාලනය කරන්නඩෝ ආශ්වාදය පිණිස මේ එහැකන නාශය දිවශරයේ මනස නන් හෝදනෑ යොදවන්න හොඳ නෑ මේ හැන නාශේ දව හරරි මන්ස ප්‍රඥාාවෙන් වහන් දෝන විවෘත කරන්න හොඳ නෑ රාගින් ප්‍රඥායෙන් වසහ දමණ ඩෝන කුත්තා ද්වාර ප්‍රඥායන් වහල දානක මන ඇවත් කියෙන ඇස් දෙද වොහගරන්නට කියෙනෙක් නෙවයි. ප්‍රඥායෙන් වහලදාානකය අනවාශ දේවල් දකිින්දන්න පා දකිින්ද නඩි පාගෙන් ඒත් දකිින් දඕන කැඹපුරින් ඇස් දෙකෙන් බලන් එපා ගනිිගත් මික. ඒ දේවල් රාගෙන් දකිින්යන් එපා දැන් ඔබට පාරය ගමන් කරනකොට මනුසය මුණ ගැහෙනවානි මනුසය මොුණ ගැහෙන කොට ඔබට රූප පේනවානි දැන් ඇස් දෙක ඔහගන පාරයන්න පුලුවන්ද එහෙනම් අපට මේ රූප දකින කොට අපට ඒදිහා බලන්නඇතු ඉන්න පුළුවන් ක්‍රමය අතියන ඇද දෙකෙන්ෙ මේ ප්‍රඥායෙන් බලන්නව රාගෙන් බලන්න එඇතු ඉන්න පුලන් රාගෙන් බලන් දෙපා ඒදිහා රාගෙන් බලන් එපා ප්‍රඥාවෙන් බලන් රාගෙන් බැලූ හම සුපයි කියල පන්නේ ප්‍රඥය බැලුහම සුපයි කියලා පිෙනන්න වෙනස් දැම් බලන්නපාගෝකමන් අතගමය ලර නිගන්ටයඇගේ මටමට න හම බලන්න එපා කියලන ිකිවේනම් අපි අධිකත් ාල නොන්වයි කොහට වෙලයි ම කියලා එදාරමකද වෙන්ට. අර අසඥ්‍ය පහවනනාතම වැඩිට ගන්නට පසමකට ඇයිකුසල වැඩෙන්න්නත් නෑ කුසලේ වැටන්නේත් නෑ. දෙකම එක තැන අතර වෙනවා ැන් භාගත වහන්සේ සැනා කලෙමත්. අකුසලය දුර කරන්නඩ ඕන කුසල වඩන්ඩෝ දැල් දෙක සිද්ධවෙන්න ඇත්තම් හිටපු තැන හෙම මින්නවා. කුස්සල වැඩෙන්න්න අකුසල වැඩින්නේ දෑ කකුසල වැඩි ිත් නෑ එති ඒක මාර්ගය නෙවන් ඔය අස්‍ය භාවනාවලදිවෙන්නේ තේකමයි අස්‍ය භාවනවදි අකුසලේ වැඩින්නේන්න කුසලි වැඩෙන්ටිත්න එහම මින්ඩ වෙනවා එ එතන යම් කිසි අවබෝධයක් ඇතිව හිටියනම් ඒ මටම අවබෝධයහි එහට ආග්ඩ බෑ. ය පිලසනනි මේ හැන නසේ දවහරනිීමස පරිහරණය කරට එපාගලනිවීම කිව්වෙ. රාගෙන් පරිහරණය කරට පගල සුද්ද සිංහලින් කිව්වේ. රාගෙන් පරිහරණ කට පැයතුවට හන්ුපුලලාත් දේසේ මොහෙෙන් ඕය දකෙනනු එපා ප්‍රධාන වසෙන් රාගෙන්ෙ පයයේ. රාගෙන් පරිහරණය කරට ගිානතය දේශෙන්සා මෝහෙන් පරිහිහරණය කරට සිද්ධවෙන්. ඔය කාරා ගොඩා ගැඹරින් තේරුම් ගණඩඕන එක. රාගේ දුරුව තැන දේශය මූහිහය නිරාශයෙන් දුරවෙලය නවා. රාගේ දුර කරගන්නතු දේය මූහය දුරන්න උත්සාහගත්වට වැඩක් නැමට මූලේ අවිද්‍යාව අවිද්‍යාව තුළ පවතින ආස්වාදයේ සැපයි කෙන මුලාව සංකල්ත්විත රාගය කාමය එනම් කාමය දුරු කරගන්නතුූ කොහොම දේ මූහය දුරරගන්න. ඔන්න ඔ හොඳ තේරුම් ගන්නවන ැමරු ැෙන ඒම් අර ගොඩක් අයහම ැවතනවත් ඇ එල කොහොමටික ඇතිකරගන්න දේය ඇතිකරගන්නක චර උත්තරේ දුුන්ත් එක ධරණය වෙන්න. එක අදදැකීමක් වසිංහප දකිින් ඩ ඕන මේ ධර්මය ප්‍රා්්‍යයක් සයි. අත්දුටුවයි තමන්ට ම අත්්දකින්නඩ පුළුවන් බුරදු ඇත්තද කියලා කාගෙන් අත් අහා නැතුව. කරන්න දීන එක වැඩේ කරන්න. රාගෙන් සංසිදුව ගන්ඩ උත්සාහගන්න. එතකොට දේශයක් සැරින්සැරේ මතු එලෙයි. එතකොට සමතියන් ඒ දේශය නසන්ඩ. සමතියන් මෝහේ නසන්ඩ. රාගේ සංසිතුන හම අනන්න ප්‍රඥා බලවත්වයනවා. රාගේ සංසින්දෙන්න සංයන්දයන ඥානංගුතපාති පඥාවත පාති විද්‍යාාවඋතපාතිය නාද වසෙන් ඒ ඥාන දර්ශනය වැඩිඩ ගන්නවා ඥානදර්සනි වැඩෙන්ඩ කතර පසේ න්න කරන්න ඕන දෙද පැහැදිලියො පේට ගන්නවා. එන පිහතුන ඔබ ඔබ කරන්න ඕන එකම දෙයයි මේ රාගේ සංසිතවගන්න රාගය සංසිතවගන්න ඇහැකන නාශය දීව සතිීර මනස රාගේෙට ත කරන්ද මෙම පරිහරණය කරන්න එපා එකයිකිවවා සංවර සංගෘතාන් කියලා එනම් අන්නේ ඉන්ද්‍රිය සංවරය තමයි මේ ඉන්ද්‍රී භාවනාවට පරිවර්තනය වෙන්නේ අන්න ඉද්‍රිය භාවනාව එන ඉද්‍රිය සංවරය ඔබ අවබෝධ කර ගත නම් එතනම තින කූසල සීලය එතනම තියෙනව කූසල්ල සීලය. එ ඒ සීලය හවත් ගි රකිින්ද ෝනි ක න්නේ න කොහවත් ඇන්තැන් ලදගන වාඩියල කොරන්ඩන නව සීේ රකින එක. හැමේ ඉරියෝකතිම රකිින්ඩ පුලුවන් සීලේ සංවර සීලය පින්වතුන. එන අ ඉන්ද්‍රිය සංවර සීලය ආකාරෙන් ඔපට රකින්් දෝන. එදාටමකද වෙන්නේ. අන්න රහිතේ අසාහනයන් පිඩාවන් පෙළි මොකුත් නෑ සහනයට පත්වෙච්ච සැනසුන්දායක ජීවිතයක් ඔබට උරුමුවේනවා. දැම් බලන්ඩ අප මේ පින්වොත්තුන්. මේ අපේ විදේශ කත පිින්වතුන් එහම කියනවා ගොඩක්වෙෙලාට ඒ රටවල් වල විදේශ රටවල්ල බිදේ සිකියූ සැනසීම සොයාගෙන යනවා ඊට පස්සේය ඒ අයගේ ආගම්බල ඒ සැනසීම නැති බව දැක්කහම බුදුදහම කරා ඇදිලායනවා ඊට පස්සේ ඒ රැටවල්ලලත් බුදු දහම බොඩිසම් කියලා උගන්න නොම ොහරි දෙයක් උොක්ත්දේ හැම තිසේම හැදෑ හැම තැනම සිද්වෙච දේ වගේම ඇැන්වලත් බුදු දහම කියලේ ඇයට උගන්න මොකක්ද භාවනා කරන හැද මිේන් කිය කිය. හොුණු හරි භාවනක මොක හරි ර්ස්ථනයක් දීලාරි මොකහරි වචනටිකක් කියල හරි මොකක් හරි සි හරි මොක හරි ලෞකික ක්‍රමතිරණ භාවනා කරන්න යංගිස ආකාර චිත්තේ කක්ද තාව නංවන්න පුලුවන්ගිතේ ක්‍රවේද මෙන්න මේවා අනුගම්මනය කරන්න කියනවා. ඉට ඇස මොකද වෙන්නේ. මේ අසරන මනුසයන්ගේ හිත් මොහොදකට සන්සීත දෙනවා. මහතකටාර දාහය දුරුවවෙල යනවා අර පීඩාව දුරුවෙල යන අසානය දුරුවෙනවා. එතකට ඒ අහිතනවම කද ඒතමය බුදු දහම කියලා ඒ බුදුදහමින් ලැබච්ච ංසය කියල ඒ බුදු දමන ඒ සැනසීමන් එදා නිගන්ටයන්ටත් තිබුණ නිගන්ටයෝ ඒ සැසීමන විද. එක මොුණ සැනසීමට. අර භාාවනා මධ්‍යස්ථාන ඉන්නකන්තිීන සැනසීම ගෙදර ගහම නැතිව ැීම. භාවනා මධ්‍යස්ථාන ඉන්නකං ැ ගෙදරගේ ගමන් ඉවරයි සැනසීම. එතින් ආයි සැසීීම මොයාග ආයයි භහවන අධ්‍යස්ථාන්ට ඉන් ෝඩ් විදේශ ගතවලින්න විදේ සරටවලින්න අප පින්වතුමයි මේ බොෝ විට කියන් විධාකාරටවල යගේ අත්දැක්කීම. එතකටන්න බලන්නට සැනසීම ූදාකරත්ත හැඩි ඊට ස්සේ එක අර්ථකතනය කරනුව බදුරජාන්හස පෙන් අදරට සැසීම කියලා බලන්න මොනතරම් අපාධ්‍යදත්ද වූන් කර. සම්මා සම්බුදුප්‍යාන් හසේ පෙන්වා දෙන්නේ අහිමි නොවන සැනසීම. ඇැවිල් අ හිමව වන සැනසීම. ඔය සැ යා දීර්ක කාලින් නෑ යවත් කාලින නෑ ය සැනසීම බොහොමතාව කාලිකයි. එක් හොම සැසිච්චා එන අන්නර හිමාලවනේ තෝන් කරං ඉන්නවා. සම්මා සම්බුධ පියන්වාස පෙන්වානි කුමන සැනසීමද සදාාතනික සැනසීම එම් ඒකක් මොහොතක තිබිලා ඊළඟ බොහොතේ නැතිවෙනක් නෙවෙෙයි දිගින්දිකට වැඩෙන එකක් හැම රියාවකුම් පවතිනක්. ඒ පුද්ගලයාගේ පවතින ඉන්ද්‍ර ධර්මයන්ගේ දුරුවලකම් මට අවිද්‍යාය තුෘෂ්නාය බලවත්කම් මට යම්යම් අවස්ථාවල සහය ප්‍රඥාව දුරුවල වෙන්න පුළුවන්. එමට මේ සංවරය යම්මටමකට සංගර වෙලා බිදිල යන්න පුළුවන්. එක තේරුම සීලය සම්පූර්ණයෙන්ම කඩ වෙලා විනාස වනා කිය එක නෙවෙයි සීලය දුර්ුවල වෙන්න පුුවන්. එමුණ කියලාඒ පුද්දලයටට සැනසීම සදා කාලික වසය අහිමෙන්ටි නෑ ඉතාම් සුළු හෝතකට ඒ දාහයක් ඇතිවෙන්න පුළුවන් නැවත හොට පුළුවන් කම ැබෙනවා මෙන්න මේ ක්‍රමවේදයෙන් ආපහු් ඒ සනසීම උදාකර ගන්න ආයත සංවරය පිහිටන්. ආජ සංවරය කිවේ නැවත තර ශනසී මුදාව ැට නැවතත් ප්‍රඥාවෙන් ඉන්ද්‍රිය පාලනය කරන්න පටන්ගන්න. ඇත්තන් ඉන්ද්‍රිය දමනය කරන්න පටන් ගන්නවා. එන ඔොන්නේ ප්‍රමි ඔඋබ අනු දැන දකින්න ඕන ක්‍රමයක් එන අර උපමාව සහි තා ගන්න එගේ තුට කොයි ජනලෙන්ද වැඩිපුර දදුවිලියෙන්න්නේ එක ජනලින්ද ජනිල් ෙක්කද ජනනි තුනගදය නතිවසින් විවර්සය කරන්ඩුවට කොයි තිතවලිද කොයි නීලිද කුණු අපදවය දවිලිමේ ගේ ඇතුරට එන්නන්නේ හනන්ගේ ජනනිල් වාහද වසාද මණ්ඩෝන. හයෙන් මෙමවනන් හයම් වසාල මණ්ඩෝනු එතකොටාර කුණු දවිලි අප දව්ව්‍යගේ ඇතුරටෙන්නේි නෑ. එල්දිට පංගොතුර යම් තැනකදී යම් අසාහනයක් ඇතිවන නංගෝ බිහිතේ. ැමතිස්ෙෙන් බලන්ගේ ජනල මොකදේ කවුල මකක්ද දවාය ොකක්ද කුද වායදී පුුණු ඇතුළට අරගෙනන්නේ. අප දව ඇතුළ ටරන්ගෙ දවිල ඇතුළ රගෙන චකුද්වාරයද ෝතත්දවාරෙන්ද. අනවශ දේවල් බලන්න ගිහාාමද අනවල්ස රූප නරවන්න ගිහාාමද අනවස රූප රාගෙන් ස්පර්ස කරන්න ගිහාමද මේ දාහය මේ අසානකාරී වහාවේ ඇතිවෙන්නේ. එ ත අවස සදවට කට කන්දෙන්න්න ගිහාාමද, අනවස පුද්ගලත්ක කතාබා කරන්න ගිහාමදද මේ දාහය මේ අසානකාරීවාාව හිතේ ඇතිවෙන්නේ. එම ඇත්ං අනවස ගන්ධයන් නාග්‍රාණය කරන්න ගිහාමද මේ අසාහනය මේ දාහය ඇතිවන්න. එවන එත්තං අනවස රවස ස්පර්ස කරන්න ගියාමද, රසේ රාගෙන් ස්පර්ස කරන්න ගිහාමද මේ දාහය මේ අසානකාරීභාවය ඇතිවෙන්නේ. එම නැත්තං අනවස පාහස ලබන්න ගිහාමද අනවස ස්පර්සියන් පොට අනව පොට් බ ස්ාස කරන හම නැත්තයි පොට්ටබ රාග ස්පරණගගේ හිල්ලද මේ අසානය මේ දාහි හිතය ඇතිවුණේ. එම නැත්තාං අනවස දෙවල් හිතන්න ගිය නිසාද. අනවස මාත්තුකා ගැන සිහිකරන්න ගිය නිසාද මේ දාහය මේ පීඩාව මේ අසානකාරී භාාවය මේ හිතය ඇතිවුුණේ එමනම් පින්ගොතුනි අන්න අන්නේ දවාරය හල දාන්න හැම දවාරීකීම ම අසංගර භාවය බහුල වසේම පවතිනවන හන් සියලු දවාාරපට ප්‍රඥායෙන් මැනවින් වසා දමනට සිද්ුව නැත්තම් ප්‍රඥායෙන් ැනින් මැනවින් පාලනකරට සිද්ුවේ නොබගේ ප්‍රඥා ලවත් කරඩ සිද් වෙනවා. දැන් එතකට කෙනෙට්ට දෙන්න මෙහම දාසකුත් ඇතිවන් ලාාතක ඇස් දෙකක්ත් වාගරින්ක නරක නෑනීද. එතකට මේ රූප පේෙන්ණිම නෑන. හමත් කමේද අනුගමනය කරන්න පුළුවන් කමතිනම් ප්‍රශ්ය හැබයි කවබෝධි කරන්න න නිගන්්ඩය වගේ නවී අ නිගන්්ඩය හේතුවේ සුබ රූපය අසුපුරූපයයි ස සුපවයෙන් දකින්න දෑ රූපේ සසු වසියෙන් දකින්න දෙයාආකාරයම දකින්න තුව පැත්තකට ඇ දෙක වාගින් හෙම නෙවී අනවස තැනත් තියන්න පුළුවන්දයම් භාවනාවක නියල්ලි ලයින්නවා යැකි සමඳ භාවනාවක එම ත්තන් ඔබට ැිලාති විේ ල තින විවේකීව කොහ හිදග හරි හිටකන හරි විදर्ශනා ඥානින් යक्තුව හමැනත්ත මත මාධ්‍ය හරි විදर्ශන මාධ්‍යंग හරි යම්කිසි ආකාරයකින් ගේ ධර්මය නුවනිින් මෙ කරමින් ආස කරන්න සමත ක්‍රමයට නිවන්න පහරගෙන හිත පිරිසදු කරගෙන ඊළගට ප්‍රක්්ඥාමෙන් ඥාන උපද වගෙන ධර්මය ුවනින් පසක් කරමින් ප්‍රත්්‍යක්ෂ කරගනිමින් ප්‍රත්්‍ය्यක්ෂ කරමින් ආසය කරන්න පුළුව මේ වෙලා ද අසන ට ඇක හ ින්න්න පුළුව දැ මේල්ලාබ නාහන ඕන ඇස් දෙක වහගනන්න පුළව වඩ හොඳට චිතුු ්‍ර නී ඇස් දෙක ඇරගෙන මේ තරේ දිහා බලන් ඉන්න ඇස් දෙක වවාහගෙන බනාගන හිටියෝත් සමහරිටට ඇස් දෙක ඇරගින්වට වඩා හොඳින් ධර්මය ධාරණය වෙන්න පුළුවවා මොකද මේලායි සෝතත්වා චකුදවාරි නිරුද්ද නිසා. නැතන් චකුදවාරි නුත්තර්මුණු ගන්නනවා මෙහිත ඒම ගත්තාහ මොකදවෙන්න සෝතත්වාරය දර වෙනවා එක ඇනේ ඇහෙන් රූප නරඹමින් කනෙන් අහන්ඩ ගිා මොකද වෙන්නේ ඒ. ්‍රවණය දුරුවල ශ්‍රවණයක් බවට පත්වේනවා. එකදමයි ගොඩ දෙනෙක්ට වෙන්නේ. ඒක අර දුරින්දාම් පාන කියන්නේයයි කියලා ගොඩ දෙනෙක් අහනි ප්‍රශ්නයයක් ඒ ප්‍රශ්ට දෙනතිී උත්තරය තමයි ඒක. ජකුදවාරය නිරුද්ධව න්නො එහෙනම් පින්තුන දැන්වන්න ඔඒ ක්‍රමේට ඔබ හිතේ අසානයක් ඇතිනුණ දැන් ඔබට පුළුවන් ඉතාම් පහසුවෙන්ගේ අසානය දුරකරගණ්ඩේ දාහේ දුරුකරගණ්ඩ. ඔබ බලන්න මොන ඉන්ද්‍රිය නිසාද මේ දාහේ හටකත්තේ අනාදිවාසේ. භාගතුන් වහස පෙන් දන වහෙමනං අන්න ඒයාකාරෙන් ඔබ කඩයුතු කළොත් ඔබට පුලුවන්කම ලැබෙනවා දා දාහෙන් තුොරව අසාහනයෙන් තුොරව කාලේග වන්ඩ මොනතරන් දේවල් කරත් මොකටද හිතේ සහනියක් නැත්තා. අර මීටි සල්ලත් පන් සඳහන් කළ එක්තරාපීමේ යම්ගසි විද්වාශ්‍රාවකය එකතුමා රජේ යම්ගසි ප්‍රධාන ආයතනක නියමුවෙ. එතුන්මා සඳහන් කරපු කාරණාවත් තමයි ජීවිතය අපි ගොඩක් දේවල් අත්තිඉන්දා අත්දැක්කා බොෝ අධදැකීම් ලැබවා බෝදේල් ලිෙන ගත්තා රටරාජ්‍ය වලත් ඇැවිද්දා අප්‍රමාණ ජීවිතයේ අරමුණු කරා හබාගෙන ගියා ගොඩක් ජෑක්්‍රහනල් ලබා ගත්තා බලාපොර්චේච්ච බොහෝ ඉලක්කයන්ට ලඟා වුණා අනික් මනුස්ස්‍යයන්ට සාපේක්ෂව සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් මටමක් උදදාරගත් අනික්මිනිසන්ගේ ජීවිතවට පක්ෂ සාර්ථක ජීතය අබවට පරිවර්තනය කරගත ඒත් හාමුදුරුවනේ ඇතුලාන්ත කිසිම සාහනයන්නේ ඔය ඔක්කෝම දේවල් කොර ගත්තත් ඇතුලාන්තේ කිසිම සානය හැමතිසම ඇතුලාන්ති හා දැවිල්ල පිදීන් දාහෙයක් නති අසානයන්න ඉති හරිටතාත් ඇතුලාන්ති හරිනිකංහද කර නොෝගේ ක්තිමාන් පුරුෂය දෙන්නේෙ දෙපැත්තට අදිනෝගේ සක්තිමත් පුරුෂය දෙන්නේෙක් ඇතුලාන්ති හැමතිසීම සානයක් මනි පවතින්නේ මේකට හේතු කුමක්ද ස්වාමීන් වහන්ස කියලාහන්න ට ප්‍රධාන වසයෙන් හේතුව තමයි උතුූ චතුරාසත් ධර්මය අවබෝධ කරගත්ති නැතිකම ඒ ධර්මය අවබෝධ කරගන ඒ උතුම්ූ චතුවාාසත් ධර්මය අවබෝධ කරගන මේ නිර්වාණමාර්ගය වැඩුවෙන් ඇතිකම් ප්‍රධාන වසෙන් එ නිවන නිවනින් ඇත්තීම් එනගේ අසානයේ ඇති කරන්නේ මුගුණවාද රාගේ දේශේ මූහය දැංඔබ නොුවනින් කල්පනා කල බණඩොනගේ ාගේ දේශේ මූහය ලෝක යෙන කිසිම මුදලකට කි යානවාහනයට ගෙදරකට දොරකට මෙම නැත්තා ලෝකෙ තියන සම්මුතික වශංගත්තා ව කිසි වස්තුවකට හවු කිසි පුද්ගලයත්ත දුරු කරන්න පුළුවන්ද කිය. කිසිමකෙන්ට වැඩි කරන්න පබැතැන් ඔබට පුළුවන් කමති වුණනම් මුදල්ගෙවල රාගේේ දේසේ ෝහය දුර කර ගන්න එහෙවන අන්න එහෙනම් මුදල් හෙවට කමන්නේ බවුල වසන්. එක ජීවත් එන්න මුදල් ලූපයන්ගේ පාගෙනක නේ මේකය. පුද්ධිගහන් තහාය ගොඩගහන් රැස් කරන්නේ මට 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 කියකි මදි 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 දැනුත් මේ වෙලා පනපයක් කහන්ු වි යන්න මුල් හොයන් ඩෝ නිසා පිස්වුවෙන් වගේ දුවන ඇැති සල්ලි පස්ස. ඔබට රාගේ දේශේ මෝහේ දුරුකර ගණ්ඩ මුදල්ගෙවා ඒ වැඩේ කරගන්න පුලුවන්කමක් තියෙනවනල් ලෝකේ අන්න ඔබේ පසේ හමාගයාට කමන්න ඇමකද දැන් ඔබ හැමද අම කරන්නේ හිතේ අසානය දුරුකර ගඩන හිත පීඩාව දුරකර ගඩනි. චිත්තේ චිත්තේත් සැසීම එනද හිතේ සැනසීම මුදාකරග්ඩනි අපි කියන්නේ මේ හැමතේ අපි කරන සතුටින් ඉඩ කියලා එනන් සතුටටින් ඉඩනා සැනසී මුදාකරගන්නන මේ විශ්ව ඇසමසම හා සසු තුන් හ අපට මාගයක්පෙන්න්න නොයි මාර්ග සල්ලි සඳහග වෙන්න ඇන මුදල්ගන්න එනම් ඔබ මුදල් පසය හම්මාාගන කිය ගයා කියලා කදාතබට සසාන මුදදා න්න අසානේ තාතාවවත් ැස් න ොි. එනම් අන්න පුළුවන්කමත් තිබුණුවන් රාගේදේ සේ මෝහය දුර කරන්න්න. එබඳ මුදලක් නැස් කරග. යම් කිසිගත් දොරක් වතුපිට ෙඩකඩම් හරගපාන වතුිට ඉඩකඩම් හරගපාන මෙ මේය අනති වසිෙන් යම් දේපොල බෝදලය වස්තුූ යනධති වසින් තියන ලක සම්මධ පවතිනවස්තුව අතියන ලොක සම මිනිසු සැපයි වටිනවාගේ ලංඟකරකට බූදලයක් දේපල පත්කමා. ඔන්න ඔය දේපල බූදල්ල වත්කම තුලින්. රගෙ දේශේ මොහේ දුරු කරගන්න පුළුවන් එබඳු පස්තුුවක් රැස් කරගන්න එබඳු දේපල බූදල පරිහරණය කරන්න යම්කිසි පුද්ගලය ගැන ප්‍රියභාවන් යම්කිසි රූපයක් සදධ්‍යයක් ගන්ධයක් රසයක් ස්පාසයක් ඇනදි වසයෙන් අදහසක් කැනාදි වසයෙන් ඇසුර කරද්දිී යම්කිසි ප්‍රිය පුද්ගලයෙ වසයෙන් ඇසුරු කරද්දි ඔබේ රාගේ දේශේ මොහේ සංසිධරවානන් එබඳු පුද්ගලයෙ එබඳ වස්තුූ නැසු කර ඇබ ඔෝට කවදා ජීවිතය එබඳු ලෝකයේ පවතින්නාව ප්‍රපාංච ධර්මුණ කගහෙන කවදා ්‍රාගේ දේශේ මොහෙ දුරු කරන මුදල් මෙල මුදල් යානවාහනිට කඩම් හරගවානවත්තුව කිසි දෙකොට ලැබෙන. එකද හේතුොතමයිඒ සියල්ල තුළ පවතින්නේඒ රාගේ දේසේ මොහෙ උදා කරන නිමිති ඒ අසානයට මහැදෙන් සිදුව නේ දේවල් වැස් කරන්න කිය නිස. තාව ඇස් කර වගේෙන තවතහ අසාහනයට දාහයට මූුණ දෙනවා. බලන්න පින්ගසුන ඒ වැරද්ද නිවැර්දි කරගන්න දවසක් අපට නිශ්ෂිත වසයෙන්ම ජීවිතය උදාවෙන් වනන් අපි කොච්චර ප්‍රමාදවලා ජීවත් වුණ කටයුතු කළත්කමක්නෑ. එකයන්නේ දැන් අපිට අවධට දවසක උදාවන් වනන් දවසක් මෙන්න මේ දවසට කලින් තමයි මේ වස්තුූ ඇැස් කරගන්නඩුවන මේ දනධාන රස්කරගන්ඩෝඩ ඊට පස්සයඔබට පුළුවන් ඒ වස්තුව ඒ ධනදාානය ිය නිියමාණ කූලුව විතට බක්ති විඳමින් සතාානික සැන්සීම කරා යන්න එන මෙන්න මේ දවසෙනකම් ඔබ මේ කටයුත්ත කරාට කමන්නෑ ප්‍රමාදුවට කරම කමක් නෑ කියලා දවසක් අපට නියමේලා තිීරුණුණන් ජීවිතයේ අපි ඒ විදියට කටයුතු කරාට කමක්නෑ මොක දවට තිරුවනි තාගට් එකක් ඉලක්කයක් අරමුණත් තියරෙනවානි හවල් දවසනකන්තෑ ම මේ රැස් කරන්න හවල් දවසනකන්තෑ මම්බි වහෙසෙෙන් හවල් දවසනකන්තාවෑ මං මේේ දියට හන්සේලා රැස් කරගෙනස්තුව දනදාාන බෞබෝ කොක්කොම රැස්රගෙන කටයුතු කරන්න රැස් කරන්න ඒ දවසු දුණනට පසේ දැයින් පසේ අම්මුකත කරන්නේ මේ සියල්ල පිළිබඳ තියෙන ආසාාව ඉතින් බැහැර කරලා හි බුක්ති විතරක් විිඳමින් එකයන්නේ රාගෙන් තොරව ඒ ලෝකයේ පරිහරණය කරමින් සංසාදුකින් නිදහස්සෙනවා ඒ දවස අන්න හවල් දවසයි කියලා. එහෙම දවසක් ඔබට මුණගැෙන්වනන් ජීවිත රන් දසක්කබට මුණ පෙන්නුල දෙනවනන් එම එහම දවසත් ජීවිතේ එහන අප රම කොච්චට පරක් වුණත් කොච්ච ප්‍රමාදිරි පතුනක්වන්න එහන තව තව තවාව ඔබ ක්‍රමේයටම කටයතු කර ඔබට ඕන දින පටයුතු කරනකද හෙම දවසක්කඔබට දයිනවානි හැබැයි අසරිමතු සම්මා සම්බුදුපියන් වහසනම් එහම දවසක් ගැන දශනා කරලන්නේේ උනාහසි පෙන්ුවෙන් උඩට ගත්තු හුස්මද පහටදාන් ඉසෙල්ලා මරණය උදාවෙන්න පුොළුවන් කියලා ඒ ඔය රැස්කරමෙන් ඉන්න කොට පොයි වෙලාකාරය ඔය කියන මොහොතුූ දවුණුන් මොකද කරන්න. ඒන ඒ මොහොද වෙන ගව්ම බාසාහනකාරී ජීවිතයක් අට කරලා දාහන් දැවිදැව පිළිපිළිඳලයි මයන්නේ එනිසා මොකද වෙන්නේ. දාහෙන් යුක්ත අසහනකාරී හිතක හැමතිස්සම ස්වභාවේ දෂිතයි. දෂිතයි. රාගේ දේශේ මහ හටගත්තාව සිිතක පවතින්නේ ක කෙලෙසලා කෙලෙසෙනවාගන්. අපි ුදු කරනවා කෙලෙසනව කිය අපිරිසිුදු කරනවා අපි සිුදු වෙනවා. එනම් කෙලිසිච්ච සිතත්වයන් කෙ සිච් සි ක සුද්ද සිංහලින් හොඳ වචන තිනවවා කියන්න ඇතින්නේ එක. කෙලසිච්ච හිතත්වන් මිනිසු කියන ඒච ෝ තරම් හැම ලේම කියන ුති අපට ඒවගේ වචන කඩ හිතෙන්ඩා ඇති. කෙලසිච්ච හිතත්වන්.ඒ කෙලෙසිච්ච හිතකින් කටයුතු කරනකොට ඉතින්. අත්භාවයටත් ඒකම තමයි කියන්න තිීන් ඒ නොකියන්න කියන්න බැරි ඇසන අවසාන මරණින් පසු පදත් ඉති එමම කෙ සිච්ූපතත් තමයි ඇයිඒ කෙලසිච්ච සිතකින් කහොමද නැත අපිසිුදු සිතක කොම පිරිසුදු අත්භවයක් නිර්මාණය කර හැම්ම තිසෙමින්නේ අප පිරිසිුදු මනසකින් අපි නිසිුදුයි ඔබ ඉන්න පිරිසුතු සිතකින්ද පිසුදු සිතකින්ද කියල බලා ගන්න පුළුවන් අත්තිශය පහසු ක්‍රමී බලන් හිතය තියෙන සැනීමද නොසැනසීමද පිතේ තියන සානීද අසානිීදි කියලබන හිතේ ඇමතිසම තියෙන්නේ සංසිදීමද නොසන්සිදීමද කියල බර හිත තෘප්තිමද අකෘ්තිමාර්ද කියල බල ඔබ අවබෝධීින් යුක්ත පුද්ගලයෙක්නම් ඔබ අවබෝධයට පත්වෙන කෙනෙක් නහොබ සෘතිවා සර සියයක් තෘතිමාන් නොන්න පුළුව අමකොද සී සියයක් තෘප්තිමත් වෙනනම් අරිහත් පලට ළඟාවෙන්නඕොන් උත්තර ේතර අරිහත් පලිට ළඟවෙ නන් එතිනින් මෙහ ඉන්න බුද්ධස්ශ්‍රාවකී මඟවඩන ඔබ කොච්චරා තෘපතිමත්ද දැන් ගොඩක් අඩදිින් හැම්ම දෙස්සේම අතෘප්තිමාත් මුණ බැලවහම් පේනවා මහා අතෘප්තිමත් කර භාවයක් එගැන් නොසන් සිදිිච්ච ස්වභාවයක් නවතින්න බෑ මොහෝතක් හැරයි දෙන්නම් අපි තාම් සුන්දර දසුන් දකින්න හම්බිනවා බණහන්දින පංවතුන්ග ඇයිඒ නැවතිිල යයි සමහරු වෙනවා ඒ නොනැවතිච්චායත් එක්කත් එතකොට නංගඉතින් අර නැවතිච වනුසයටත් මහ පීඩාවක් මොකද එයා නැවචිලා අරි අදුවනවා එනිසා එලීදන් හෝන් ගහන යන් ජංජ බණහන්්ඩාවත් ඉන්ට දෙන්නේ ඇැයි සමහරුවේනවා ෆවුල් පිටින් වනවා නැවසිලා ඇසිලාගෙන සිහරසිය නැවසිලා ගෙන නෙවෙයි. නැවතින මාර්ගයට ඇවිල් නවතින වාර්ගයට සදාාතනික නැවතිීම කරා ගමන් කරමින් ඉන්නවා දැන්. එනිසා අභිවේක අපේඉන්න ඇය තුළ කලවල අපේ ඉන්නේ අසාන අපේ ඉන්නේ.ඒයට අර අකාලික ධර්මය අවබෝධ වෙලා කාලය අතක්‍රමණය කරලා ජීවත්තනිද. කාලය තළිබර සටහනක් නෑ. කාය පිළිමඳ යම් කිසි ඒ නිච්චියක් නෑ ඇමකද කාලය අදාළ කාරණාවන්න වී දැන්. අර කාලය මහා ප්‍රශ්නය බෝට පත්වෙනි කාටද අර හැම තිස්සම කාමය සොයන පුද්ගලයට එයට කාලය රන්්හා සමානයි කියනවා. ඔවිතින් කාලෙෙන් හොයන්න මුුණව අදේවමනින් කත්තරං ග්‍රදිී මුතුමයණෙක් එනිසා කාලය රන්්හා සමානයාට. එට කාලය කියන එක... අධවිතරක්නේ මතුත් ලැබෙන ඕන්තරම් මොකද තන්හාාවෙන් තමයි කාලය ගොඩ නගන්නේ ෂයධර්මයන්ට ආලයක රහම කාලය ගොඩ නැගෙනවා කේ ධර්මයන්ට ආලයක රහම කාලය ගොඩ නගෙනවා එනම්ඒ සංකතයකට අංගසි නියමිට කාලයයක් තියනවේ කාලේ කොහොමද ලැබින්නේ අරක්ෂය ධර්මෝ ඩැලුම් කිරීම නිසා. අවිද්‍යාවෙන් අවකාශය ගොඩ නගෙනවා දුෂ්නාවෙන් කාලය ගොඩ නැගෙනවා අවකාශය කාලයයි. අවකාශ අවිද්‍යාය පලයක් කාලයේ තෘෂ්ණය පලයක් අවිද්‍යාවත් තෘෂ්ණනාවත් ඇති තැන කාලයක් අවකාශයක් පවතිනෝ. අවිද්‍ය තෘෂ්ණාවත් අවසංගච්ච දවසට කාලය අවකාශයක් ශුන්න වෙනවා ආශ්‍රෝ නිසා අවකාශය ඇැතිනවා ආශ්‍රරෝ ශ්‍රයකරගැනීමට නොහැකි කම නිසා අවකාශය ඇති ඇති වෙනු. කාලයකෙ චේධර්ම කෙරෙහි ඇති ආලය නිසා ආලය ඇතිවෙන කාලය ඇතියෙනවා. එනං අන් අවකාශය කාලය නිර්මාණි වෙනෝ කාටද අවිද්‍යයන් ෘෂ්නාාව යුත පුද්ගලයායට. එන්සයියට හැමතිසිම් අවකාශය කාලය පිළිමට සිහය තියෙනවා අනිදවල්ගෙන නැතත්. එනිස පණහන්ඩාවත් හරයමාරු ඉන්ඩ ඔල්ලොස්තුූබලවල තමයින් හැමතිම ඉතින් එවෙලාට අපට හිතෙනවා බණ කියන්න ොකටද කියලා එබ. මුයන් නිසා කරුණාගල එබඳවන්සිියනම් බහන්ඩ ඉදිවා මෙිහි එතල පින්ගට ඉහම නම් ඉන්න මේ විදිී අපි දකිින් දෝන මේ අස්ටන්ත්යා. හදරණ සිග්නලක පොඩ්ඩක් ැඩිලා ආය හරගියා මේ උනාම හොයි හො එහෙමනම් මෙන්න මේ අසංවෘර්ත භාවය නිසා අසංගර භාවය නිසා තම ජීවිතේ ජීවිතයේ මේ අසාහනය ඇතිවෙලා තියෙන්නේ පිඩා වැ්වවෙලා තිය එහෙනනම් කල කල්පනා කළ බලන් ඔබ ඔබ තුළ අම්කිසි ආකාරයක සහනය ඒ නිවීම දකින්න ලැබෙනවාද වැඩිපුරම දකිින් ලැබෙන අසාහනියද සහනියද වැඩිපුරම දකිින් ලැබෙන දැවීමට නිවීමට පරික්ෂ කල බලන්න. අසිරිමත් වූ සම්මා සම්බුදුපියාන් වහසේ මඟ වඩන ආර්ශ්‍රාවකයන්ට පෙන්වා දෙනවා මේ සත්තර බෝහරික ධර්මයන්ගෙන් හිත පරික්ෂ කරන්න කියලා දෙෙක්ට සුතුමුත විං්ඥඥාතයන්ගේෙන් හිත පරිීක්ෂ කරල බලන්න. එතුට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ මේ අවබෝධය ලැවිිලද නැද නැත්තම් අවබෝධය වැඩිනවාද නැද කියලා ඔන්න එක ක්‍රමයක් තව ක්‍රම රාශියක් මේ ඇතුරේ ඇතුළෙන් අපිට පේගෙන්ඩ ගන්නවා. ඔබේ හිතේ ඔ පරික් කරල බලන් දැ ඔබ හිතේ වැඩිපුට පවති සහනේ ද අසානයද ඇවවිතේ නැගිට වෙලා ඉඳලා රාත්‍රී ඉන්දට යනකං අය දහටක්ි රාිතු අවදී ටිය කියලා. ඔය කාලේ ඇතුළ ඔබ බලන්ඩ ඔබේ හිතේ වැඩියෙන්ම තියෙන්නේ සහනයද අසානීද. බ හිේ වැඩියමතියනෙ දැවීමද නවීමද දැමේ උතුම් වූ චතුරා ධර්මය අවබෝධ ච ශාවකයන්ට තමයි විශේසෙන් මේ කරණා පලික්ෂ කරන්න පුලුවන්කව ලැවෙෙන් එතකොට ඔබට පේනවානම් වැඩිපුරමතිනෙන අ සහනය කියලා එකගන තාමෝඔබී අකුසල හිතයි බලවල් ඔබට පේන තිනනම් වැඩිපුරුම සහනියයි ජීවිතයේ දකින ලැබෙන්න්නේ කියෙලා ගැන ඔබෙක් උුසල සිත බලව ඔබට ජීවිත අ ීවත්වන කාල පරාසි තුළ වැඩිපුරුම දැනනි දැවීම නම්. එකගැන ඔබේ අකුසල සිත බලව. ඔබට ජීවත්වන කාල පරාසසි තුළ වැඩිපුරම දැනනි නිවීම නම් එකගැ ඔබේ කුසලසිට බලව. ඔය දිට ගමන්ගරලක් අවධහරි දවසක අන්නර අසානය දුරවෙලා සහනටම පත්වෙනවා. දැවීමමු දුරු වෙලා නිවීමටම පත්වෙන අන්නේ දාටේ කියන්නේ ඒහනම් කුසල සිත පූර්ණයි ඒනම් අරිත් පලිට පත්වන දාට ප්‍රභහස්සර කුසල චිත්තේ අකඋපා චේතවයි මුක්තිය අන්න විද්‍යාය මුක්ති පලසාධනය, අන භාගතුන් වහස පෙන්වා දෙනවා. මේ සප්තෝජ්ජංග නිවැරදි වැඩීමෙන් මෙන්න මේ කියන විද්‍යාය මුක්ති පල දෙක උදාවෙනවා. ඒහම් පින්ගතුන ඔන්න ඔයාකාරින් ධර්මය දකිින් ඕන එහනම් මොහොතක් මොහොතක් පාසා හිතේ සහනය සුවය සැනසීම නිවීම පවත්තාගෙන යන්නට නාම් ඔබ. ප්‍රඥාාවෙන් යුක්තව මේ හැකන නාසය දිවසරිරය මනස පරිහරණය කළ යුතුවයි ප්‍රඥයින් යුක්තෝ මේ ඉන්ද්‍රිය දවාර මැනවින් සනුරක්ෂණය කළ යුතුයි අපි ඔය දොරවල් වලට ඉබි අතුරු දාලතීන් යයි සොරහ තුරන්ට එන්න බැරිවිත් ඇත්තම් මොටද දොක් මොකටද ඒ දොරට ඉබි අතුරු මොකද ඔය දොරෙන් උමනා මනුසිවගේ නූමනා මනුසිුද ඇතුළින් සතුර වගේම මිතුරුුවගේම සතුරොත් එ නොය දොරින්. එනිසා සතුරට එන්න බැරිවෙන්න. නොසුදු සොආකාරෙන් ඇතුලෙන්න්න බැරිවෙන්න තමයි අන්න රිබි ඇතුරු දාලා තියන දොරක් අපිට තියෙන්නේ. එනම් පින්ගතුනි අන්නේ අනුසාරෙන් තේරුම් ගන්න මේ හැ ඇතුලින් සතුරට ලංවෙන්න පුුවන් මිතුරටත් ලංවෙන්න පුළුවන් හිතට. කෙලෙස් වලට හිතකර නිමිතිවලටත් මේ හිති ඇතු මේ නැතින් ඇතුළල මේ ඇසින් ඇතුළලෙන්න්න පුළුව. නිවනට හිත කර නිමිති වලටත් මේ ඇසින් ඇතුලෙන්න්න පුළුවන්ඒ කුසලේට හිතර අුණත් අකුසලේට හිතකර අමුණත් යනාදිවසෙන් දයාකාරයම අරමුණු මේ ඇහැ නිසා ළඟාවෙන්න පුළුවන්. එසා අපි එයින් අකුසලේට නැඹුරු අරමුණු තමයි බැහැර කරන්න දෝන. පොළුව අන්තරම් ඒ එහැකන නාශවේදීව ශරීර මංස පරිහරණය කිරීමේදී. යම්යම් රපයකින් යම් යම් සදධයකින් යම් දන්දයකින් යම් රසේක යම් ස්පර්සයකින් යම් අදහසකින් හිත කෙලෙසෙන බව පේනවානම්. හිතා අසානයට පත්වෙන බව පේනවානං හිත කලටු වෙලා අපවවිත්‍ර වෙලා දුරගන්දය හමන වට්ටමකට පත්වෙන බව පේෙනවානම්. තමන්ටම තමන් පෆිළිපුල් මට්ටමකට එන බව පේෙනවානම්. වහාම ඒ ඉන්ද්‍රිය සංවර කරගෙන ඒ ඉන්ද්‍රිය එකක් හෝ දෙකක් හෝ යනතිවසිය හයම හෝ සංවර කරගෙන. අසාහනය නිදහස් වන්න දක්ෂ වෙන් ඕෝන අන්න එතනයි තියෙන් නිවන් මඟ වැඩීම. එනම් සංවර පහතබ්වා ඒවිදියට සංවර වෙනකොට අන්න පුළුවන්කම ලැබෙනවා අර දාහයෙන් තොරව සැනසීමෙන් යුප්තෝ කල්කිවන් බලන්ට එහනම් ඔබ ජීවිතය හෙව වේසුුවේ නෙවේද කියලා. ඔබ හැමදෑම හේමත් මෙහිතේ තියෙන අසාහනය දුරු කරගෙන ඒ පවතින මේ පීඩාව දැවීම දුරුකරගෙන සැපසේ වාසය කිරීම යහාත්ම සුක විහැරණය එනම් ඒ සුවබර වාසය ඒ සනීපය ඒ ස්තැපය ඒ සැනසීම පවතින්නේ අවබෝධය තුළයිඒ සංවර වහාවය තුළයි ඒ අවුර්ථවෙච්ච නැත්තං ඒ සංවෘර්ථවෙච්ච සවභාවය තුළයි එනම් මේ අසංහර ලෝකයාට මේ විවෘතවෙච්ච ලෝකයාට යෘත කරගන මුළු සර්වාංගමත් යවෘර්ත කරගෙන ඒ නනාමරූප සල්ල යෘත කරන ජීවත්වන ෝකෙට ඒ නිසා ඒ මනුසයන්ට ඒ සත්්‍යයන්ට පොයිද සැනසීමක් හැම දෑමතිවුණ අසානය අසානී නිස හැමතිස්සේ උත්සාගන්නවා ය අසානය වෙනවෙන ක්‍රමවලින් දුරු කරගන්ඩ එහම් පින්ගතුන ඔන්නඔයි විටිහට සංවර හනග ඔබ දැනගන්නඩු නොවදයටට හැකන නාශය දියව සදර මනසකන සියල්ල සංවර වුණෝ අන්න එතන ඔබ ඉතාම සැනසුම්දායක ජීවිතයක් ගත කරන දැම් බලන්න එහෙනම් ඔබේ දරුමල්ලන්ට අත්තේ සංවරය අවබෝධ කරලා දෙන්ඩෝර නේද මොකද ඔබ කැමතිද ඔබේ දරු ආසානයට පත්වෙලා දුපට පත් වෙලා දාහහිට පත් වෙලා ජීවත්න දකින්න. ඔබ කැමතිද ඔබේ පවුලේ නිසා මාජිකියෝ අසානයට පත් වෙලා දුකට පත් වෙල දාහිට පත්තිලින්නවා දකින්න. මූලික මටමේදති තමන්ගේ නිවසන් තමන්ගේෙ පවුලින් ආරම්භවෙන්නේ මෛත්‍රියය කරුණා මොදිිතා උපේක්. එන් එහ පැත්තට යනකොට. තවව මේ උතුම්මූ ධර්මය අවබෝධනකොට අවබෝධය වැඩනකොට මකද වෙන්නේ අර මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව සීමා විරහිතම කොන්දේසි විරහිතව අපරමිය මට්ටමෙන් නිවස සිට අනන්දක්වල දක්වා විහිතෙන්න්න පටන්ගන්න එතකොට ඔබ කැමතිවන්නේ නැහැ. ඔබේ ඥාතිමිත්‍රයන් ඔබ හිතෝතුන් පමණක් නොවෙේ කිසිම ලෝකෙ කිසිම සත්්‍යේ දුකට අසාහනයට පීරාවට පත් වෙලයින්නො දකිමතින්න. අන්නේ ඒ ගුණේ තුයි අර උතුම් වූ මෛත්‍රී කරුණා මුදිිතව පපක්ෂා පවතින්නේ. අන්න එතකොට තමයි ඇසිරි මත්තුව බුදු පියන් අහසක ධර්මය ලෝක පැතිරින්. මහාභෝෂතාණන් වහන්සේ කාලිඳලම ඇසරි මත්තුූ අපගේ මහා සාස්ූතුමන් හාස කැමති උන්නෑ කිසිම ලෝකෙ සත්්‍යේ දුකට වි්පතට අසහනයට දාහට පත්තෙලි නො දකිින්දඒ මහා කරුණාව නිසා මයි උන්වහන්සේ පාර්මිත අපපුරන්න පටන්ගත්ත එ ඇසරි මත් වූ මහා සාස්සූතුමාන් වහන්සේ නං අපට මේ ධර්මය මැනවින් අවබෝධ කළලා මැනවින්ගේ එසනා කළ පින්වතුනි අනන්ත අපරිමාන මහා කරුණාවකින්. එබඳු අනන්තපරිමානු මහා කරුණාවකින් යුපත අසිරිමත්තුූ මහා ශස්ෘතුමන් වහන්සේ අනන්තපරිමාන මහා ත්‍රඥාව කියුක්තව දේශනා කොට වදාලා වූ මෙ අමාධර්මය නිසි ආකාරයෙන් අස අවබෝධ කරගන්නට තරම් වීරයක් අපට නැත්තං අපි පුද්දුම තරන් අවාසනාවන්ත අභභාග්‍යවන්ත කාලකණ මිනිස කොට්ටසය බාව පත්තෙනවා. එනිසා ඒ කුලකේට වැටෙන් එපා වවිනාශකාරරි කුලකට වැටෙන් එපා